This is the new Nokia 7 Plus. 1971 කාර්ගලෙන් දිව්‍ය හිමි වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකින් අනුස්මරණය කෙරෙන 47 වෙනි අප්‍රේල් වෙරු සමරුව ඒහෙත්තංගල්ල නගර ශාලාවේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අගමැතිවරයා නිරපහරින්න කියලා ඡන්ද දීපෝය. ඒ අගමැතිවරයා යටතම ඇමතිකම් කරනවා කියලා කියනවා. වෙනදා මේ පක්ෂ ඇතුලේ අර්බුද ඇති වුණේ යම් බලකණු අතර. පේමදාස මහත්තයත් එක්ක හැප්පෙන්නේ ලලිත් ගාමිණී. සමාන බලකන් සිරිමාව බණ්ඩාරනායක මැතිරියත් එක්ක හැප්පුණේ පුතාන්ද්‍ර බණ්ඩාරනායක අද අර්බුද හැදෙන්නේ රනිල් සමග රංගි රනිල් සමග වසන්ත රනිල් සමග චතුර පක්ෂයේ වාටියේ ඉන්න අය පක්ෂේ නායකයට රිව සටන් කරන්න පටන් ගන්න. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තවදුරටත් පක්ෂයක් නෙවෙයි දෙවන්ත කඩාවැටෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඔබ ඊතරවද සනීපව ඉන්නවා කියලා නෑ අර්බුද උස්සන්න වෙලා තිබෙනවා. අද ඒකේ කල්ලි දෙකක් ගොඩනැගිලා තිබෙනවා. එකක් බැසිල් කල්ලි අනෙක ගෝඨාභයගේ අර්සස් කල්ලි ලොකු ගායක් තියෙනවා. මේ දෙකටම හිර වෙලා මහින්ද ගෙදර පවු කියලා හිතුන අර විශ්වාස භංගේ බාර දෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ඇදගෙන ගිහපු විදිහ. ගෙදර ඉන්න බල්ලා නාණ්ඩර අයනවා. මේ පක්ෂත් අර්බුදේ පක්ෂ ඇතුලේ පුද්ගලයන්ත් අර්බුදේ. සමහර කණ්ඩායම් කියනවා අප්‍රේල් මාසේ 5 වෙනිදා හිර පායන්නේ නැලු රනිල් පෙරදුනේ නැත්තම් අපි කොහොමද ගෙදර ටෝත් දෙකක් ගෙන තියාගන්නේ? සමහර අය ගණන් ගල කියනවා අවම වශයෙන් ජයග්‍රහණය හතෙන් උපරිම වශයෙන් ජයග්‍රහණය 58. ගම්මන් පිළට ඔහොම තරක හදන්න පුළුවන් ඒගොල්ලෝ කම්බි කණු බිස්නස් එකක් කරාන. මේ එහෙට මෙහෙට විකිනෙන කිසි ස්ථාවරයක් නැති තමගේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් ඕනෑම මජර දේශපාලනට කැසකවල කණ්ඩායමක් එක්ක දේශපාලන ගණන් හදන මොන සුක්‍රී බටිකලද? යුඑම්පී මන්ත්‍රීවරු ගෙනවීම වගකීම චතුර බාරගන්න චතුරය මොන තුට්ටු දෙකේ ආදියද මේ දේශපාලනේ ඉන්නේ? රංගෙම කියනවා 27ක් විශ්වාස භංගයට පක්ෂයි කියලා. ඒ රංගෙම කියනවා 27ක් විශ්වාස භංගයට විරුද්ධයි කියලා. කවුද මස්තාන්? ඇහුවෙත් එදා. ඒ මස්තාන්ලා විශ්වාස භංගයට තමන් අස්සම් කරන ඡන්ද දෙන්න ඉන්නේ. ලැජ්ජනාර කපපු මිනිස්සු. රාජපක්ෂ මහත්තයා කවදා හරි ඡන්දයක් දෙන්නේ දිනන්න බලාගෙන. දිනන එකට විතර අත උස්සන්න කිකේ මෑන් හිටියේ. ඊයේ පව් මේ ආදර ටිකක් ඇදලා දාපු අතරමං කිරි. ඇවිල්ලා හීමියට පක්ෂායි. මොකද්ද මේ වෙලා තියෙන්නේ?